This is Other Than Enough, and you are watching Midday News. I4-1 ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. දකුණු අහස කැළඹූ ආලෝකයේ උල්කාෂ්මයක්ද? රටේ නීති දෙකක් නැහැ. ආරක්ෂක ලේකම් අවධාරණය කරා. කෝටි දෙකහමාරක රත්රන් තුගයක් හොරෙන් ගෙනා ශ්‍රී ලංකන් ගුවන් සේවකයෙකු අත්අඩංගුවට. ගල්නෑවේදී යතුරු පැදියකට යට වී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මිය යයි. රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වන බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට අත්ගෙන ඇති බවයි. ඊපස්සර්වේ ශ්‍රී දළදා මාලිකාව වැඳ පුදා ගැනීමේ අනතුරුවේ මාධ්‍යවේදී නැකූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළා. අපිට තියෙන එක නීතියයි අපරාධ නීතිය සහ අනිකුත් නීතියේ පංගුවක් පුද්ගලයෝ බලන විදිය නැත්නම් අර්ථකථනය දක්වන විදිය ලංකාවෙම තියෙන එක නීතියයි හැම පුද්ගලයාටම බලපාන්නේ ඒ නීතිය ඒ විදියටම ඒක සිදු වෙනවා කියලා මම හිතන්නේ. ඒක කියන දේ කියන්න පුළුවන් හොන දෙයක්. නමුත් අපි ඒක පිළිගන්නේ කොහොමද කියලා ඒ කටයුතු පංගුවක් කළාට හැබැයි වෙන යම් විෂය විහාරතිරේක තියෙනවා විශේෂන්දිය ඒව වෙන්නේ නැති පංගුවක් කළාට ඒ කියන්නේ නැත්තේ. මම හිතන්නේ නීත්‍යානුකූල අර්ථ දැක්වීමක් අනුව නැත්නම් නමුත් එක නීතියයි තියෙන්නේ ඒක ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ ඒකේ ආයි කිසිම සැකයක් තියාගන්න නරකයි. ඒක වෙන්නෙත් නැහැ. ඒක වෙන්න දෙන්නෙත් නැහැ. රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් රත්රන් තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෞදි අරාබියේ ජෙඩාහි සිට පැමිණි යානයකින් අද උදැසන 4ට පමණ මෙරිටට ළඟා වූ ඔහු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පරියන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සිය බඳපටියේ සහ පාවාන් යුගලයේ සඟවාගෙන රත්රන් කිලෝග්‍රෑම් 5.3 තොගයක් රැගෙන විත් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා. එහි වටිනාකම රුපියල් මිලියන 26ක්. රේගු නිලධාරීන් විසින් දීර්ඝ කාලයක සිට කරන ලද විමර්ශනයකට අනුව මෙම ගුවන් කාර්යමණ්ඩල සමාජිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ රේගුවේ අධීක්ෂණ යටතේ දැන් සිදු කරගෙන යනවා. මේ පුද්ගලයා වයස අවුරුදු 50ක කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක්. දකුණු පළාතේ ස්ථාන කිහිපයක රාත්‍රී අහසේ දක්නට ලැබුණේ උල්කාෂ්මයක් බවට විශ්වාස කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ තාරකා අභ්‍යකාශ විද්‍යායකගේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. සුළු පිපිරීම් සහිතව ඒ රාත්‍රී අහසේ විශාල ආලෝකයක් දක්නට ලැබීමත් සමග ජනතාව දැඩි ලෙස කැළඹීමට පත් වුණා. දකුණු පළාතේ අහසෙහි ඒ රාත්‍රියේ විශාල ආලෝකයක් දර්ශනය වීම හමුවේ ජනතාව දැඩි කැළඹීමකට පත්ව තිබුණා. මේ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූපයක්. සිද්ධා සින්දුටුවන් පවසන්නේ එම ආලෝක දහරාව එකවරම පුපුරා ගිය බවයි. හිතාගන්න බැර ලොකු එළියක් ආ මොකද්ද කියලා එකපාරටම නැති වෙලා ගියා. ගිනි බෝලයක් වගේ ආවේ. මහා විශාල සද්දයක් ඇහුණා බයිසිකලේ 8:35ට විතර. ඩෝන් ගාල. පිටිපස්ස හැරිලා බලනකොට එළියක් වගේ පත් වුණා. මටත් මහා සද්දයක් ඇහුණා. ඉතින් මම ටීවී එකත් ඔෆ් කරලා බැලුව ගොරනෝයි කියලා හිතා. නිල් පාට එළියක් වගේ වැටිලා එකපාරට හයිජින් සද්දයක් ඇහුණා. අපි දැක්ක ඇතරම උඩ අහසේ උල්කාපාතයක් වගේ ගිහින් එකපාරට නැති වෙනවා. පොඩි සද්දයක් ආවා. ඒකම මගේ ෆෝන් එකට කෝල් 4-5ක් විතර ආවා. මොරවක දෙනියාය පිටබැද්දරදී ඔය තුනෙන්ම කතා කරලා මට කිව්වා මේ සද්දයක් ආවා මෙහෙමයි කියලා. පස්සේ අපි මගදිගට ඒක ඉන්වෙස්ටිගේෂන් කරගෙන එද්දී පිටබැද්දර හරිය උල්කාපාතයක් කරනවා කියන ආරංචිය තමයි අපිට ආවේ.
හස්කූරක් වගේ ගිහිල්ලා එකපාර නිවෙන වගේ දැක්කා. කොමාර විනාඩි දෙකක් තුනක් යද්දි තමයි සද්දය ආවේ. අක්කයි මායි විතරයි ගෙදර හිටියේ. අපි දෙන්නට ඇවුන ලොකු සද්දයක් එනවා මේ අහසෙන්. අපි දෙන ගොඩක් බය වුණා. අක්ක පාඩම් කරගෙන හිටියේ. අහසෙන් ගිගුරුම් ශබ්ද දෙකක් එකතරේටම ඇහෙන වගේ දැනුණා. දෙදරුම් කාගෙන ගියා ගෙදරත් එක්කම. මේ සම්බන්ධයෙන් අද දිනට අදහස් දක්වමින් ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙය හැලීගේ ධූමකේතුවේ කොටසක් වන ඔරයිනස් උල්කා පරිශාවට අයත් උල්කාශ්මයක් විය හැකි බවයි. ඉදවීම හඳුන්වන්නේ ෆයර්බෝල් කියලා. මෙය විශේෂයෙන්ම අහසේ ඉඳලා එන සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10ක සහ මීටරයක අතර යම්කිසි බල්ක බැල්ලක් පාෂාණ කැබැල්ලක් අප්පරට කිලෝමීටර 65ක පමණ වේගින් පොළොව දිශාවට ඇදීලා එනකොට රත් වෙලා ඔක්සිජන් සමගිය ගන්නවා. ඒක තමයි අර දුම් දැකලා තියෙන්නේ. එහි ඉදිරිපස මේ වැඩි විස්ස පීඩනය අඩු නිසා බොහෝ වෙලාවට මේ අහසින් පුපුරනවා. මේ බොහෝ වෙලාවට හැලීගේ ධූමකේතුවෙන් හැලුණු කොටසක් වන ඔරයිනස් උල්කා වර්ෂාව මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි හැල්ලක් වෙනත් ඉඩ තියෙනවා. ඒ 20 තමයි තවසව උපරිමේ තියෙන්නේ. එහි කොටසක් වෙනත් ඉඩ තියෙනවා. දැන් මේ වෙනුවෙන් ඇමරිකාව, චෙකොස්ලොවාකියාව වගේ රටවල් කීපක මෙවැනිම දර්ශන දැකලා තියෙනවා. ඒ අනුව කියන්න පුළුවන් මේ දිනවල දර්ශනය වෙන ෆයර්බෝල් වර්ග උල්කා කීපයක් කියලා. කොටස් පති දෙනවා බොහෝ වෙලාවට. ඒ යකඩවල උල්කාශ් වෙනනම් පති දෙනවා. පාෂාණ වර්ගයේ උල්කාශම වලදී පොළොවට වැටෙන්නේ වලිකට වගේ බොහොම තරම මොකුත් නැති වෙන්න තිර තියෙනවා. විශේෂයෙන්ම අපි මේක පරිශ්‍රය සඳහා රැගෙන යාමට එනවා. දෙපොළ විශ්වවිද්‍යාලයේ වාර්තා විද්‍යා හා අභ්‍යාස විද්‍යා ඒකකයට තියෙනවා නම් දැනුම් දෙන්න. ආනායනික සම්පා සහල් මිල රුපියල් 4කින් අඩු කරන බව ලංකා සතුත සභාපති TMKB තෙන්කොන් මහතා පවසනවා. ඔහු මෙබව සඳහන් කළේ සතුත ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සුදු කැකුළු සහල් අපේ ලංකා සතුතෙන් රුපියල් 64ටත්, ඒවා තොග වශයෙන් දෙනව නම් රුපියල් 63ටත්, ඒ වගේම නාඩු සහල් රුපියල් 73ටත්, ඒ වගේම කැඩුණු සහල් රුපියල් 60ටත්, සම්බා සහල් රුපියල් 83ටත් දෙන්න තීන්දුව කරලා තියෙනවා. මේ හාල් අපි අත් වශයෙන්ම අද නැවත අඩු කරන්න බලාපොරොත්තු වෙනවා රුපියල් 80 දක්වා. මේ විදිහට මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිනිසුන්ට වැඩි ප්‍රතිශතයක් වියදම් වෙන්නේ සහල් අපි බලාපොරොත්තු වෙනවා. තොග මිලට අපේ ලංකාවේ තොග මධ්‍යස්ථාන අපේ ලංකා සතුසෙන් 22ක්ද, ඒ වගේම සතුස ආයතනෙන් 4ක්ද පවත්වාගෙන යනවා දිස්ත්‍රික්ක මට්ටමේ. ඒවා හරහා ගමේ ඉන්න වෙළෙන්දාට මේවා ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් දැන් සකස් කරලා තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හාල් මැස්සන්, ඊළඟට සැමන්ටින් සහ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට බලපාන ඒවා අල, ලුණු වැනි දේවල් පවා තොගමිලට ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. මේවට අමතරව අපේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අනෙකුත් දේවල් බීලුණු, අර්ථාපල්, සීනි, සැමන්, හාල් මැස්සු මේ සියලුම දේවල් ඉතාමත්ම සුළු ලාභාංශයක් තියාගෙන අපි අඩු මිලට ලබා ගන්න පුළුවන් විදියට ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. සූරියවැව හම්බන්තොට අඩිසියේ මාර්ගයේ මන්තිරු 4කට පුළුල් කිරීමේදී නිවාස සහ දේපල අහිමිවුවන් ඊයේ නැවතත් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබෙනවා. සූරියවැව හම්බන්තොට අඩිසියේ මාර්ගයේ මන්තිරු 4කට පුළුල් කිරීමේදී නිවාස සහ දේපල අහිමිවුවන් පසුගිය 9 වනදා සිට ඊයේ දින දක්වා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරත වුණා. ඒ නිවාස සහ දේපල අහිමිවීමේදී තමන්ට ලැබිය යුතු වන්දි නිසි ලෙස ලබා නොදුන් බව සඳහන් කරමින්, මේ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවීම හේතුවෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූවන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදීමින් පවතින නබඩගස්සව පිවිසුම හරස් කරමින් අඛණ්ඩ උපවාසයක් ඊයේ ආරම්භ කළා. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිවෙමින් පවතින නබඩගස්සව පිවිසුමේ ඉදිකිරීම් කටයුතුද මේ වන විට ඇනහිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත් ජනතා එකමුතුවාද මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වෙනවා. උන් පවසන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේදී අහිමි වූ ඉඩම් සහ නිවාස වෙනුවෙන් තමන්ට සාධාරණ වන්දි මුදලක් ලබා නොදුන් බවයි. අද පෙරවරු 11:30ට පමණ බත්තරබුල්ලේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වනවා. උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත් ජනතා එකමුතුව විසින්.
අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අහිමි වන ඉඩම් හා නිවාස වෙනුවෙන් සාධාරණ වන්දියක් නොලැබීම, ලාෆ් කමිටුවල අවිධිමත් භාවය, සම්පූර්ණ නිවාස අහිමි වන අයට පදිංචියට ඉඩමක් ලබා නොදීම සහ පරිසරික ගැටලු සැලකිල්ලට නොගැනීම ආදී ගැටලු මුල් කර ගනිමින් ඔවුන් විරෝධතාවයේ නිරත වනවා. විරෝධතාවය අතරතුර පිරිසකට නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන් සමග සාකච්ඡාවක් හිමි වූ අතර තවත් පිරිසක් අධිකාරිය ඉදිරිපිට තවමත් විරෝධතාවයේ නිරත වනවා. සයිටම් විරෝධී ජනපෞර සංවිධානය කළ අත්පත්‍රිකා වේදා හැරීමක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද පැවැත්තුණා. සයිටම් අහෝසි කිරීමේ අවසන් අරගලයට පෙළ ගැසෙමු යන්න තේමා කර ගනිමින් සයිටම් විරෝධී ජනපෞර කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අත්පත්‍රිකා බෙදාහැරීමක් සිදු කළා. මේ සයිටම් ප්‍රශ්නය ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. මෙච්චර කල් මේක දුවන්න එපා. එහෙම දුවන්න ගියොත් නොවැම්බර් මාසේ මැද වෙනකොට මේ රටම මේ ප්‍රශ්නේ නිසා ගිනි ගන්නවා. ඒක අනිවාර්යයි. රාජිත SP සහ කිරියල්ල කියන මේ ඇමතිවරුන්ට අද පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට අපි අහුම්කම් දෙනවයි කියලා ප්‍රසිද්ධිය පිළිගන්. ඒ හරහා එයයි නොකිය කියන්නේ මහානායක ස්වාමීන් වහන්සේලා කියපු පීඨාධිපතිතුමාලා ඉදිරිපත් කරපු වාර්තාව පිළිගන්නවයි කියන එක. සයිටම් ආයතනය ඉදිරි කණ්ඩායම් බදවා ගැනීම සඳහා මේ වෙනකොට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. ඊට අමතරව හතරවෙනි කණ්ඩායම් සඳහා සායනික කටයුතු අවසන් කිරීමකින් තොරව අවසන් විභාගය පැවැත්වීමට සූදානම් වෙනවා. අපි අහනවා කෝ ලක්ෂ්මන් කිරියාලලා, කෝ ඔය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා. අපි එයාගෙන් අහනවා වග කියුතු ඇමතිවරුනම්, වග කියුතු නිලධාරීන් නම් සයිටම් එකට දැනුම් දීලා තියෙනවනම් සයිටම් මේකට අනුකූලව කටයුතු කරන්නේ නැත්නම් ඒකට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා වහාම රටට ප්‍රකාශයට පත් කරන්න කියලා. ආණ්ඩුවට අපි කියන්නේ ආණ්ඩුව මේක දේශපාලන කුමන්ත්‍රණයට දකින්නේ නැතුව වහාම මේ ප්‍රශ්නේ විසඳන්න, එහෙම නැත්නම් දේශපාලන කුමන්ත්‍රණයක් නෙමෙයි ආණ්ඩුව පෙරලන වැඩ පිළිලක් දක්වා මේක පරිවර්තනය කරන්න මේ රටේ ජනතාව පසුබට වෙන්නේ නැහැ කියන කාරණේ අපි සයිටම් විරෝධී ජනපෞර හැටියට කියන්නේ. නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු යතුරු පැදියකට යට කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු ඇතුළු දෙදෙනෙකු ගල්නෑවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ යතුරු පැදියට යට වී පොලිස් අත්අඩංගුවේ පසු සැකකරුවෙකුද මියගොස් ඇති බව අද දින වාර්තාකරු සඳහන් කළා. ගල්නෑව ප්‍රදේශයේ මත්පැන්නලවික නිස්ථානයක් වැටලීමට කුරීගස්සව බුදුන්ගොඩ ප්‍රදේශයට පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඒ රාත්‍රියේ පිටත්ව ගොස් තිබුණා. අදාළ ස්ථානයට ළඟාවන විට බීමතින් සිටි අයෙකුද ප්‍රථමයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුට ඇති වූ ශරීර අවශ්‍යතාවයකට ජීප් රථයෙන් බැස පොලිස් නිලධාරියෙකු සමග සිටින අවස්ථාවේදී ඒ අසලෙන් පැමිණි යතුරු පෙරියක් අදාළ නිලධාරියා යටකර පලා යාමට උත්සාහ කර තිබුණා. පොලිස් නිලධාරියා මාර්ගයෙන් ඉවතට පැන බේරුණද එම ස්ථානයේ සිටි 52 වැනිදී සැකකරු යතුරු පෙදියේ ගැටී බරපතල තුවාල ලබා තමුත් ඒ ගම රෝහලට ඇතුළත් කිරීමට අනතුරුව මියගොස් තිබෙනවා. අදාළ යතුරු පෙදියෙන් මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි 48 වැනිදී කාන්තාවක් සහ 18 වැනිදී තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද තමුත් ඒ ගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දිවයිනපුරා සිටින සියලුම අලියතුන් සංගණනයක් කිරීමට වනජීවි අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ ලබන ජනවාරි මාසයේදී එම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. මාගේ අමාත්‍යාංශයෙන් අයිති වල්ලාලි සම්බන්ධ ප්‍රශ්න දැන් මේ වල්නාලි ගැටලු ටික ප්‍රබල විදිහට තියෙනවා රට ඇතුළේ. මේ ගැන මොකද්ද ඔබතුමාලා අමාත්‍යාංශයක් ඉදිරියේ ක්‍රියාත්මක කරන්නේ? වල්ලාලි ප්‍රශ්නේ ගැටලුවක් තමයි. නමුත් අපිට මේක අංශ කීපයක් තියෙනවා. එකක් දැන් ආපු පෑවිල්ලත් එක්ක මිනිසුන් විතර නෙමෙයි ජලයේ නැත්තේ. ඒතර මිනිසුන් විතර කන්න බරකින්නේ නෙමෙයි. සතාටත් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා. ඒතර වඳුරා රිලවාද ඔක්කොම මොනරුත් ගමට එනවා. ඉතින් මේ වල්ලාලි ප්‍රශ්නේ අපි කෙටි මාධ්‍යකන් තීරකාණ සරසමකට යන්න වෙනවා. මමවත් දන්නේ නැහැ හරියට ලංකාවේ ඉන්න අලිගාන. මෙතන අපේ මේ අලි සංඛ්‍යාව එන අවුරුද්දේ ජනවාරි වල මුළු ලංකාවේ මේක දවසුමාන ගණකරණ කරන නෙමෙයි මම කිව්වේ. මොකද අලියා කෙනෙක් කෙනා අද මෙතන ඉන්නවනේ කිලෝමීටර් 20ක් පිටේදී යනවා. අපි අඳුරලා තියෙනවා කැලා රොදවල් මේ අලි ඉන්න. අපි ගන්නවා නිලධාරි ගන්න වන්‍යජීව ආරක්ෂක. විශ්වවිද්‍යාල ළමයි හා විශ්වවිද්‍යාල වෙන අයත් සම්බන්ධ කර ගන්නවා. ඊළඟ ගමේ අය දන්නවා අලින් ගැන. ඒ අයත් මේකට අවුල් වෙලා. මේ කට්ටිය රාජ්‍ය ලේකම්ට ග්‍රාම නිලධාරි වගේ දාලා හැම කමිටුවකම ඒ තමට දුන කලාපේ කොච්චර අලි පටව ඉන්නවද, අදාල ඉන්නවද, ඇතිනිව ඉන්නවද, අලි ඉන්නවද මෙන්න විදිහ සමීක්ෂණයක් ලංකාවේ කරනවා ජනවාරි මාසේ. දැන් සිව් දස විශේෂාංගය.
ග්ලයිෆොසේට් වල්නාශක දියර ලීටර 4 බැගින් නූකෑන් 45ක් සහ තවත් රසායනික ද්‍රව්‍ය විශාල තොගයක් සමගින් සැකකරුවෙකු මුදලම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොළොත්සභා මාත්‍රී ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතාගේ ගමට වැඩක් සංකල්පය යටතේ කැටවල මුල්ල 149 වත්තේ ජනතාවට පානීය ජලය ලබා දෙන ජල පොම්පාකාරය ජන අයිතියට පත් කිරීම මෙලෙස සිදු වුණා. මාතර විල්පිට මහවිද්‍යාලයේ සිසුදිරි ප්‍රණාම සම්මාන උළෙල දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මෙතුමාගේ ප්‍රධානත්වයෙන් විල්පිට මහවිද්‍යාලයේදී මහත් හරසරින් පැවැත්වුණු අතර විදුහලේ දූදරුවන්ගේ සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම් රාශියකින් උත්සවය වර්ණවත් වී තිබුණා. රුපියල් ලක්ෂ 5ක් වටිනා ජංගම දුරකථන 5ක් මගේ බස් රථවලදී සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු හොරණ පොලිසිය මගින් සිදු කළ සූක්ෂම විවර්ෂණයකින් අනතුරුව අත්අඩංගුවටගෙන තිබෙනවා. කළුතර දකුණ හේල්වීදියේ ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසකින් රුපියල් ලක්ෂ 10ක් වටිනා භාණ්ඩ හා මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ඒ සිදු කර පලා යන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අද දින 24/7 දහවල් ප්‍රධාන ප්‍රති ප්‍රකාශය නිමවට පත් කරනවා. සුබ දවසක්. You are watching Other Dharana 24/7.